චීස් කේක් හදන්න කියලා ගොඩක් අය කියලා තිබුණා. ඉතින් මං හිතුවා හරිම රස හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් සිම්පල් චීස් කේක් එකක් හදනවා කියලා. එහෙනම් ඉන්නකෝ ඔකලන් ඔක්කොම එකතු වෙලා අපි චීස් කේක් හදමු. දැන් මේ සිම්පල් චීස් කේක් එකට ක්‍රීම් චීස් බ්ලොක්ස් දෙකක් ඕනේ. ඊට පස්සේ බිස්කට්ස් ටිකක් ඕනේ අපිට බේස් එක හදාගන්න. ඒ බේස් එක හදාගන්න බිස්කට්ුත් එක්ක මේ සීනි මෙල්ටඩ් බටර් ඕනේ. ඊළඟට පිටර දෙකක් සීනි වැනිලා. එච්චරයි අපිට මේකට ඕනේ. ඉස්සෙල්ලාම අපි මේ බිස්කට් ටික පොඩි කරලා මේ බේස් එක හදාගමු. රෝලින් පින් එකෙන් දාලා පොඩි කරගමු. මේ වගේ ෂීට් එකකට දාලා වුණත් ඔයගලන්ට කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර මිල් එකට දාලා පොඩ්ඩක් කුඩු කරලා ගන්නත් පුළුවන්. ලේසි විදිහකට කරගන්න. හොඳයි. මේ වගේ නිකන් වැලි වගේ තියෙන්න ඕන. මේ වගේ මේ වගේ ලොකු කෑලි තියෙනවා නම් පොඩ්ඩක් මන්නම් දැන් බෑග් එකේ දාලා කරලා මේ ඉතුරු ටික මේකටත් දාගත්තා. මේ වගේ මේ වගේ බිස්කට් ටික මම කුඩු කරගත්තා. මේ වගේ ඕනේ නිකන් වැලි වගේ තියෙන්න ඕනේ. ඒකට බටර් මෙල්ට් කරගෙන ඒකයි සීනි ටික. සීනි ටික දාලා හොඳට කලවම් කරගන්නවා. ඊළඟට මෙල්ටඩ් බටර්. මෙල්ටඩ් බටර් ටික දාලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මේ බලන්න මේක කලවම් කරගත්තට පස්සේ මං කිව්වනේ දැන් වැලි වගේ පොඩි කරගන්න කියලා. දැන් වැලි තෙමුනම වගේ තමයි මේක වෙන්නේ. මේ දැන් ඊළඟට මං දැන් අරන් තියනවා මේක මේ ටින් එක. මේක මේ වගේ ගලවන්න පුළුවන් එකක්. මේකට දාලා පස්සේ හොඳට අඩියට හොඳට තුනී කරගෙන ප්‍රෙස් කරගන්න ඕන අතේ. ඊට පස්සේ අතින් මේක හොඳට ගන්නට තුනී කරගෙන හොඳට ප්‍රෙස් කරගන්නවා. එහෙම දැන් ඕකලන් දැක්කනේ මේක හොඳට ප්‍රෙස් කරගත්තා වටේටම. මම මේකට අර බිස්කට් ග්‍රෑම් 150ක් ගත්තා. මම ඔය ලංකාවේ තියෙන ඔය බිස්කට් මාරි බිස්කට් හරි කැමති එකක් කමන්නේ. මම නම් ගත්තා ග්ලූකෝ ෆිට් කියන බිස්කට් එක. මේ වගේ මම දැන් මේක අනිත් එක හදනකම් මේක ෆ්‍රිජ් එකට දාලා තියෙනවා. පොඩ්ඩක් එතකොට මේක හයිය වෙන්න. මම තවන්නේ ඕන් කරලා ඉන්නම් මේක ෆ්‍රිජ් එකට දාලා. මේ ක්‍රීම් චීස් දෙක මම අරගත්තා. හැබැයි මතක තියාගන්න ඕන එකක් තමයි ක්‍රීම් චීස් හැමතිස්සෙම රූම් ටෙම්පරචර් එකේ තියෙන්න ඕන. හොඳට අයිස් ගිහිල්ලා තියෙන්න ඕනේ. මේ වගේ සොෆ්ට් එකට තියෙන්න ඕන චීස් එක. දැන් මම දන්නවා ලංකාවේ ඉන්න අපිට හරි අඩුයි චීස්. සමහරක් වෙලාවට සුපර් මාකට් එකේ තියෙන සමහරක් වෙලාවට නෑ. ගොඩක් වෙලාවට මේක නම් මගේ නංගි රෝසි එවපු එකක්. මට කැනඩාවේ ඉඳලා එහෙ ඉන්න කෙනෙක් අත එවපු එකක්. ලංකාවේ හැබැයි ලංකාවේ හදන ක්‍රීම් චීස් තියෙනවා. අපිකෝ සුපර් මාකට් එකේ හයිඩ් පාක් කෝන් එකේ මම දැක්ක තියෙනවා. සමහරක් වෙලාවට පිට රටින් එන එකක් තියෙනවා. එතන ක්‍රීම් චීස් ග්‍රෑම් 500ක් තියෙනවා. එක පැකට් එකක් 250ක්. ඒ වගේ දෙකක් මම අරන් තියෙන්නේ. ඊළඟට මම මෙතෙන්ට චීස් එකට මම සීනි කෝප භාගයක් දානවා. ඊළඟට වැනිලා තේ හැඳි භාගයක් දානවා. දාලා මම මේක හොඳට බීට් කරගන්නවා. වැනිලා තේ හැඳි භාගයක් දැම්මා. ඊට පස්සේ හොඳට මේක බීට් කරන්න ඕනේ. චීසුයි සීනි වැනිලායි. මේක මේ වගේ හොඳට බීට් වුණාට පස්සේ අපි මේ බිත්තර දෙකම මම කඩාගෙන තියෙන එක බිත්තරයක් දාලා අපි බීට් කරගමු.
එක හොඳට මික්ස් වුණා. ඊළඟට අනිත් බිත්තරේ දැම්මා. දාලා ඒ වගේම බීට් කරනවා. එක බීට් කරනකොට මේ වගේ වටේ තියෙන ඒවා ඔක්කොම අරගෙන ආපහු බීට් කරමු. ගොඩාක් බීට් කරන්න ඕනේ නැහැ මේක. දැන් මේ හොඳට සිල්කිවට තියෙනවා, පේනව නේද? බිත්තරයි ඔක්කොම. දැන් මේක අපි බලන්න හරි ලේසි. දැන් අපි හදලා ඉවරයි. මේක උඩට ටොපින් එකක් මුකුත් දාන්නෙත් නෑ. අපි ආස මේක ඇත්තට මගේ දුවගේ ෆේවරිට් එකක්. මේ දුව මේ දවස්වල ගෙදර ඉන්න නිසාමයි මේක හදන්නෙත් අපි. මුකුත් නෑ, චීස් රහට, ක්‍රීමි රහට කන්න පුළුවන් චීස් කේක් එකක් තමයි ලේසියෙන් හදාගන්න පුළුවන්. අපි දැන් මේක අර අපි හදාගත්ත බේසික උඩට දාමු. දැන් බලන්න මේක හොඳට හයි වෙලා තියෙන. අපි අර මාගරින් දාපු නිසා ෆ්‍රිජ් එකේ දාලා තිබුණා. දැන් පොඩ්ඩක් ඒක සෙට් වෙලා තියෙන්නේ, ටිකක් හයි වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට මේ හදාගත්ත ෆිලින් එක මේක උඩට දාන්න. හරි ලේසි, හරි රස, හරි ඉක්මනට හදා ගන්න පුළුවන් එකක් තමයි මේක. ඉවන් කරගමු. ඇන්ද මේක ඔක්කොම දාගත්තා. මේක අඟල් 11ක් තියෙනවා මේ ඩයිමීට් එක, මේ මන් දාපු ටින් එකේ. මේ වගේ එකක් ගත්තොත් අඟල් 11ක ප්‍රමාණය ගත්තොත්, විශ්කම්බේ අඟල් 11ක් තියෙන එකක් ගත්තොත් ඔකලන්ට මේ වගේ ගාන්ට සෙට් වෙන්න දාන්න පුළුවන්. අපිට දැන් මේක දැන් අවන් එක මගේ රත් වෙනවා. අපි ගිහිල්ලා මේක දාමු අවන් එකට. මිනිත්තු 35ත් 45ත් අතර මේක බේක් වෙන්න ඕනේ. අපේ චීස් කේක් එක හරි. දැන් ඕගලන්ට මතකයිනේ මේ වගේ කළු පාට ට්‍රේ එකක් පාවිච්චි කරනවා නම් හැමතිස්සෙම සෙල්සියස් අංශක 150ට දාන්න. නෝමල් එකක් දානවා නම්, මේ වගේ සිල්වර් වගේ එකක් දානවා නම්, මේක හරි ග්ලාස් හරි දානවා නම් 175ට 180ට තිබුණාට කමන්නේ රස්නේ. හැබැයි මේ වගේ කළු එකක් තියෙනවා නම් 150ටයි තියෙන්න ඕනේ. සෙල්සියස් 150ට තමයි අවන් එක රත් කරගන්න ඕනේ. දැන් මේ වගේ රින් එකක් තියෙන එකක් ගලවන්න ඕන නම් මේ වගේ එකක් තියලා ඒකට උඩින් තමයි තියන්නේ. මම දැන් මේක දැන් ගැලවෙන මම මේ වගේ හැන්දකින් මෙහෙම පොඩ්ඩක් වටේ බුරුල් කරන්න ඕනේ. එතකොට තමයි ඒක බුරුල් වෙන්නේ. එතකොට මෙහෙම මේ ගැලවිලා යනවා මේ. එතකොට අපිට මේක ගන්න පුළුවන් මෙහෙම. මේ බලන්න මේ පේනවද මේ? මේ බලන්න. මේ බලන්න අපි හදාගත්ත චීස් කේක් එක හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ බලන්න හරිම රසයි මේක. ලේසියෙන් වගේම රසට හදාගන්න පුළුවන් මේ චීස් කේක් එක ඕගලන් හදලා බලන්න. අපි ආයෙත් හම්බ වෙමු. මම අරන්